Perdoa-me, a Felipe bateu no Deus na Ricardo, o Yaro Sada em Filigano. Mamma community que dá no Monster de quem, pedime Lima Tina me Monster e Fila de me, mamma Hitua, Haridan Balo me Gal Monster e Corrode Nirmani Caragani Fila, me Gal Monster e Sara Leila em Monster e Atta Hita Monster e Angal Vitiata. විකට තව අඟල් 7ක රපල් කොටසක් එකතු වෙලා තමයි මේ මොස්තරය නිර්මාණය වෙලා තියෙන්නේ. අපි බලමු මේ මොස්තරය කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. මම බ්ලොක් එක සකස් කරගන්න ආකාරය යාලට කියලා දෙන්නම්. අපි හිතමු මේ තමයි රෙද්ද. රෙදි කොටස් දෙකක් ගන්නවා. ඉදිරි පස සහ පිටුපස සඳහා ඒ රෙදි කොටස් දෙක අඟල් 27ක් විකට ගන්න ඕනි. එතකොට මේ රපල් කොටස රහිතව රවුම් කොටස ලැබෙනවා. ඒක ඒ කොටස මේ විදිහට රෙදි කොටස් දෙක දෙකට නවන්න ඕනි. මේ තමයි නැම්ම පැත්ත. අපි දැන් මෙමි ලකුණු කරගමු. මේ ගව මොස්තරේ උරහි සංඛල් 14යි, පපු අඟල් 36යි, ඉන අඟල් 31යි, උකුල අඟල් 41යි, ඉනට උස අඟල් 16යි, උකුල උස අඟල් 6.5යි, ගවමේ සම්පූර්ණ උස අඟල් 35යි, රපල් කොටසේ උස අඟල් 7යි, හරවට මිනුම අඟල් 14යි. මම මේ සියලුම මිනිකානේ සෙන්ටිමීටර වලින් 1 සෙන්ටිමීටරයක් අඟලක් විදිහට තමයි මම ගණන් ගන්නේ. මුලින්ම මම උරහිස මුදුන රේඛාව ඇඳ ගන්නවා. උරහිස මුදුන රේඛාවේ ඉඳන් අඟල් 1.45 පහළින් අඟල් 1.45 පහළින් උරහිස රේඛාව ඇඳ ගන්නවා. අපිට මේ උරහිස රේඛාව අඟල් 1.4 ලැබෙන්නේ උරහිස 10න් බෙදුවාම එන සංඛ්‍යාව තමයි මෙන්න මෙතනට මං ගන්නෙ. ඊට පස්සේ මූලික අක්කට රේඛාව අපි රැගල් රේඛාව කියලා සලකනවා. එතකොට අපි මූලික අත්පත රේඛාව ගන්නෙ උරහිස රේඛාව උරහිස අඟල් 14 බෙදනවා දෙකෙන්. ඒකට අඟල් භාගයක් එකතු කරන තමයි මූලික අත්පත රේඛාව ගන්නෙ. අඟල් 14 දෙකෙන් බෙදුවාම අඟල් 7යි. මේකට අඟල් භාගයක් එකතු කරලා 7.5. මම දැන් 7.5 ලකුණු කරනවා. ඊට පස්සේ ඉනට උස රේඛාව අඟල් 16යි. රපල් කොටස රහිතව උස අඟල් 28යි. ගවමේ උස අඟල් 28යි.
එතකොට අපි මූලික කරපලල මෙතන උරහිස මුදුන රේඛාවේ ලකුණු කරන්න ඕනේ. මූලික කරපලල අපි සොයාගන්නේ කර වට මිනුම අඟල් 14 මිනුම අඟල් 14 හතරෙන් බෙදලා ඒ නගේ අඟල් භාගයක් අඩු කරනවා. එතකොට කර වට මිනුම අඟල් 14යි ඒක හතරෙන් බෙදලා අඟල් භාගයක් අඩු කරහම වටෙනවා අඟල් 3ක්. ඒ අඟල් 3 මම මේ උරහිස මුදුන රේඛාවේ ලකුණු කරනවා. මූලික කර ගැඹුරු රේඛාව අපි ලබා ගන්නේ කර වට මිනුම අඟල් 14 හතරෙන් බෙදලා එන පිළිතුර. අඟල් 3 ඊට පස්සේ මේ ආකාරයට ආරවට ඇඳ ගන්නවා. මේ රේඛාවේ උරහිස අඟල් 14 දෙකට බෙදලා එන අඟල් 7 ලකුණු කරනවා. ඒ අඟල් 7ම මෙතන ලකුණු කරලා මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. එතකොට අපි මේ රේඛාවේ ලකුණු කරන්නේ පපු වට මිනුම දෙදීම 4 සඳහා එන පිළිතුරයි. එතකොට මට පපු වට එනවා දෙදීම 4. පපු වට අඟල් 36යි. හතරෙන් බෙදුවාම එනවා අඟල් 9ක්. පපු වට. එතකොට මේ අඟල් 9 මම මේ රේඛාවේ ලකුණු කරනවා. අඟල් 9යි. මෙම රේඛාව හරියටම දෙකට බෙදලා ඒ බෙදපු ලක්ෂයෙන් අඟල් භාගයක් ඇතුළට ලකුණු කරනවා. ලකුණු කළා අත්පත මේ විදිහට ඇඳ ගන්නවා. මේ තමයි ඉන රේඛාව. ඉන රේඛාවේ මම ලකුණු කරන්නේ ඉන බෙදීම 4. එතකොට මට ඉන බෙදීම 4 මෙන්න මේ රේඛාවේ ලකුණු කරනවා. මගේ ඉන අඟල් 31යි. ඒක 4ෙන් බෙදුවාම මට වෙනවා 7යි 4ෙන් 3ක්. ඒ අඟල් 7යි 4ෙන් 3 මේ රේඛාවේ ලකුණු කරනවා. මෙම රේඛාවේ මම ලකුණු කරන්නේ උකුල මිනුම බෙදීම 4. තව රේඛාවක් අපි මෙතනින් ඇඳ ගන්න ඕනේ උකුල උස රේඛාව. උකුල උස රේඛාව ආවේ මට අඟල් 6යි. ඒ අඟල් 6 මම මෙතනින් ලකුණු කරලා උකුල උස රේඛාව ඇඳ ගන්නවා. මේ උකුල උස රේඛාවේ උකුල බෙදීම 4. එතකොට මගේ උකුල වෙනවා අඟල් 41.
අඟල් 41 4න් බෙදුවාම මට එනවා අඟල් 10යි 4න් 1ක්. මෙන්න මේ අගය මේ රේඛාවෙම ලකුණු කරනවා. ඒ අගයම මේ රේඛාවේ ලකුණු කරනවා. දැන් බලමු මේ පැටර්න් එක කොහමද අපි නිර්මාණය කරගන්නේ කියලා. මම හොඳින් පැහැදිලි වෙන්න වෙන පෑනක් අරගන්නවා. මූලික හරෙන් අඟල් භාගයක් මේ පැත්තට ලකුණු කරනවා. ඊට පස්සේ හර මේ විදිහට ඇඳගන්නවා. හර දැඹුර වෙනස් වෙන්නේ නැහැ මේ පැටින් එකේ. හර පළල විතරයි වෙනස් වෙන්නේ. මේක අසහිත මොස්තරයක් නිසා උරහිසේ අඟලක් මේ පැත්තට ලකුණු කරනවා. ඒ වගේම අඟල් භාගයක් පහළට ලකුණු කරනවා. අලුත් අක්කට වක්කය මේ විදිහට ඇඳගන්නවා. මේ ඉදිරිපස අක්කට මෙතනින් අඟල් දෙකක් ඒ ලයින් හැඩයක් මම දෙනවා. අඟල් දෙකයි ඒ වගේම අඟල් භාගයක් මේ පැත්තට ලකුණු කරලා ෂාප් තියෙනවා අඩු කරගන්නවා. අඟල් භාගයක් අඟල් කාලක් ප්‍රමාණවත් වෙනවා. මට මෙතන ඇවිල්ලා තියෙන අඟල් කාලයි මේ විදිහට හැඩ කර ගන්නවා. ඒ වගේම මෙතන අඟල් භාගයක් හැඩ කර ගන්නවා. මේ තමයි ඉදිරිපස බ්ලොක් එක සඳහා තියෙන හිමි ප්‍රමාණ. මම දැන් මේකෙම පිටිපසක් ලකුණු කරනවා. මම පිටිපස ලකුණු කරන්නේ වෙන පෑනකින්. පිටිපස සඳහා වෙන වෙනස්කම තමයි මෙතනින් අඟල් භාගයක් ඇතුළට ලකුණු වෙන එක. මේ තමයි පිටිපස අක්කට. ඒ වගේම පිටිපසට අඟල් 6ක පමණ ඕපන් එකක් වෙනවා. ඒ වගේම පිටිපස කර ගැඹුර වෙන්නේ අඟල් 1යි. මේ තමයි පිටිපස. පැමිණි පාටින් මම ලකුණු කරලා දෙන්නේ බැක්. මේ බ්ලොක් එකේ මේ විදිහට ලකුණු කරලා ඒ ලයින් හැඩය තවත් ලබා දෙන්න අපි ඇඩ් කරලා අලවන්න ඕනි අඟලක් විතර. ඉතින් බලමු මේක කොහොමද කරගන්නේ කියලා. මේක තමයි බ්ලොක් එක. දැන් මම මේ බ්ලොක් එක කපනවා. තාම මෙතනට මට එකතු වෙන්න ඕනි අඟල් 7ක රබර් කොටසක්.
ගමන් පිටපස්සට තමයි කපන්නේ. මේ වට අපි රෙද්ද මත කපනකොට මහුන් වාසි තියා ගන්න ඕනි. මම මේ සඳහා මහුන් වාසි තියලා නැහැ. අත්කර සඳහා අඟල් භාගික මහුන් වාසි, උරේසක අඟල් භාගයයි, කරට අඟල් කාලතුයි, මේ සයි සීන් සඳහා අඟල් භාගයක් හෝ අඟලක්, මේ වට අඟල් භාගයකුත් මහුන් වාසි තියා ගන්න ඕනි. මේ රේඛාවේ පහළ සිට ඉහළට වෙන් මවනසේ මේ විදිහට කපා ගන්න ඕනි. ඊට පස්සේ වෙනත් කොලයක් අරගෙන මේ විදිහට යටින් තියලා අඟලක් ඇඩ් කරලා අඟලයි මේ විදිහට අලව ගන්න ඕනේ. මේ පැත්තත් ඒ විදිහට අඟලක් පරතරේ තියලා කපලා අලවන්න ඕනි.
කියලා. මේ විදිහට තමයි ඉදිරිපස කොටස හදාගන්නේ. අතලයි අරලයි එතකොට ඔයාලා කැමති නම් පිටිපස්සත් මේ විදිහටම ඇඩ් කරලා අඟලංගල පරතරයක් දීලා හදා ගන්නත් පුළුවන්. නැත්තම් මේ විදිහටම ඔයාලට ගන්නත් පුළුවන්. මේ විදිහට තමයි මෙන්න මේ කොටස අපි නිර්මාණය කරගන්නේ. එතකොට අපි යට රබර් කොටසක් සකස් කරගමු. අඟල් 7ක් දීක රබර් කොටසට මහෝ වාසී විදිහට ඉහළින් අඟල් භාගයේදී පහළින් අඟල් භාගයේදී ගත්තහම රබර් කොටසේ සම්පූර්ණ උස අඟල් 8ක් ගන්න ඕනි. මම මෙතන 7 තමයි අරගෙන පෙන්නන්නේ ඔයාලට. ඔයාලා රෙදි කපනකොට අනිවාර්යයෙන්ම මහෝ වාසී එකතු කළ යුතුමයි. නැත්තම් ගවම කොට වෙනවා. අපි මේ රබර් කොටසේ දිග ගන්නකොට ගවුමේ මෙන්න මේ කොටස වට ප්‍රමාණය මැන ගන්නවා. මට එන්නේ අඟල් 27යි. ඒ වගේ අඟල් 27 වා දෙකක් රබර් කොටස අපි හොඳට රැලි හදා ගන්න ගන්න ඕනි. මම දැනට සාම්පලයක් විදිහට මෙන්න මේ කොටසට විතරයි රැලි දාන්නේ. ඒ විදිහටම තමයි මුළු ගවුමටම අපි රැලි දාගන්නේ. කාල වෙලාව යන නිසා මම මුළු ගවම වටේම රබර් කොටස අල්ලන්නේ නැහැ. ගවමෙන් එක කොටසකට විතරයි මම රබර් කොටස අල්ලලා පෙන්නන්නේ. ඔයාලා රෙදි කොටස අරගෙන මහනකොට මුළු ගවමටම මේ විදිහට වටේට අල්ලන්න ඕනේ. අපි මේක මසා ගන්නකොට කිහිල් මේ සඳහා පයිපින් කොටස් අල්ලන්න පුළුවන්. කැමති නම් එතන කරවටේට පයිපින් කොටස් අල්ලන්නත් පුළුවන්. කිසිම තැනකට පයිපින් කොටස් අල්ලන්න නැතුව මේක මහන්නත් පුළුවන්. ඒ විදිහට මහනවා නම් මේකේ ලයිනින් කොටසක් මේ විදිහට ගන්න ඕනි. ඉදිරිපසට සහ පිටිපසට මම ඒ ලයිනින් කොටසක් සමග මහා ආකාරයේ ඉදිරියේ වීඩියෝ එකදී මම දාන්නම්. තව කොටසක් මේ පිටිපස්ස පළුවේ මේකේ ඕපන් එකක් තියෙන්න ඕනි. අඟල් 6ක පමණ ඕපන් එකක් තියෙන්න ඕනි. නැත්තම් ඔළුවෙන් දාගන්න අමාරුයි. මේ තමයි ඒ ගවුම. මේ ගවුමේ
එක කොටසක් දිස්සෙන්නේ මෙන්න මේ ආකාරයට. මොන ගෞරවම ඊට පස්සේ සකස් කර ගන්න පුළුවන්. මම හිතනවා මේ ගෞම කපා ගන්න ආකාරය වලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉදිරියේදී මම බොහෝ නිර්මාණ වලට කියලා දෙන්න ආසාවෙන් ඉන්නවා. ඒ වගේම තාමත් ඔයාලා ප්‍රභාපෂේ මතගේ YouTube නාලිකාව subscribe කරලා නැතිනම් subscribe කරන්න. අතට මේ වීඩියෝ ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් like කරන්න, comment කරන්න, අපගේ අලුත්ම update notification ඉදිරියෙන් එවැළෙම ලබා ගන්න bell icon එකක් click කරන්න. ප්‍රභාපෂේ තුලින් මෙවැනි වටිනා වීඩියෝ එකකින් අපි නැවත හමුවෙමු. ඔයාලට සුබ දවසක්. Bye.